දවසක් වේවා ආදරම්මේ තාත්තේපු තෙදුවේ. ජීවිතේ සුන්දර තැනක අවිදින්න පුළුවන් වීම ලොකු භාග්‍යයක් කොට සලකනවා. මේක ඔහේ තිබිච්ච භූමිය. හැබැයි මේ භූමිය දැන් මේ වෙනකොට නම් දහස් සංඛ්‍යාති ජනතාවකට සුවය ලබා දෙන්න ලකලැස්ති කරපු භූමියක්. ඒ නිසා සිත, ගත, මනස, ආත්මය, බුද්ධිය ඒකාග්‍රතාවයකට ගෙනල්ලා ඒ මනුස්සයාගේ ජීවිතයට අරුතක් දෙන්න හදපු භූමියක්. ඉතින් මේ භූමියේ ඇතුලේ ඇවිදිනකොටත් නම් හරීම සතුටක් දැනෙනවා. ලොකු එනර්ජියක් හම්බ වෙනවා. ඒ නිසා මේක නිර්මාණය කරලා මේ මොහොතේදී පිළිකා රෝගීන්ද, අනිකුත් රෝගී තත්ත්වයන්වල ඉන්න අයවද මේ මොහොතේදී ප්‍රතිකාර සඳහා ඒගොල්ලෝ ඇවිල්ලා ලැබුම් අරගෙන මේ ස්ථානයේ ඉඳගෙන ස්වභාවික පරිසරයක් තුළ, ලස්සන භූමියක් තුළ ජීවය ලබනවා. මනුස්ස මට්ටම තුළ අම්මේ තාත්තේ පුතේ දුවේ ඔබේ මගේ ජීවිතයට නිරන්තරයෙන්ම ඇහැ පිනවන, සිත පිනවන, ගත පිනවන, ආත්මය පුපුදුවන ස්ථාන ගොඩක් වැදගත්. එනිසා දැන් මේවල අවශ්‍යතාවය තියෙනවා. ඉතින් මේ වෛද්‍ය ප්‍රතිකාර කරන මේ සුද්ධ භූමිය තුළ මනුස්සයාගේ ජීවිතයට අවශ්‍ය කරන්නා වූ හැම වරප්‍රසාදයක්ම තියෙනවා. එයාට අවශ්‍ය කරන මානසික සුවේ, ශාරීරික සුවේ ලබන්න. ඒ නිසා තමයි සමහර වෙලාවට අම්මේ තාත්තේ පුතේ දුවේ ශාරීරික යෝග්‍යතාවයන්, මෙඩිටේෂන් කරන්න තියෙනවා, යෝගා කරන්න තියෙනවා, පීනන්න තියෙනවා, වතුරට ඉන්න තියෙනවා, නැගිටින්න තියෙනවා, ඇවිදින්න තියෙනවා, කෑම ටික පරිස්සමින් කන්න තියෙනවා, මේ හැම පැත්තක්ම බලනවා. එනිසා මේ එක පැත්තක තියෙන දෙයක් විතරක් නෙමෙයි, එක කරුණක් නිසා නෙමෙයි. එනිසා මිනිස්යාගේ චර්යාව වෙනස් කරලා දෙනවා, මිනිස්යාගේ දිනචර්යාව හදලා දෙනවා. එනිසා මිනිස්යාගේ ජීවිතේට මේ දිනචර්යාව ගොඩක් වැදගත්. එහෙම චර්යාවේ ඇතුලේ විශේෂ තැනක් ගන්නවා මේ ස්පිරිතාලේ. මොකද්ද කියලා ඇහුවොත් කාර්ය මේ සුද්ධ භූමිය. එහෙනම් මේක තමයි මේ දෙව් මැදුර. ඒ නිසා ප්‍රතිකාර ලැබෙන ඕනෑම කෙනෙකුට මනුස්ස මට්ටම තුළ සහනය ලැබෙන්න පුළුවන් තැනක් තියෙනට ඕනේ. සැනසීම ලබන්න පුළුවන් තැනක් තියෙනට ඕනේ. ඒ නිසා මේ සැනසීම ලැබෙන්න තියෙන තැන තමයි රත්නනම් මේ තාත්තේ පුතේ දුවේ මා මේ ඇවිල්ලා ඉඳගත්තේ. ඒ නිසා පුදුම ශාන්තියක් දැනෙනවා. ජීවිතේ ඔබේ ගෙදරත් මං ඒකයි හැමදාම කියන්නේ, මොනතරම් ගොඩනැගිලි හදලා තිබුණත්, මොනතරම් වත්තපිට හදලා තිබුණත්, ඔබේ යාඥාවේ කුටිය තරම් බලවන්ත තැනක් ඔබට මට හම්බ වෙන්නේ නැහැ. යාඥා කරන මන්දිරයේ තරම් ශක්තිමත් තැනක් ඔබට මට හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මොනතරම් වෙහෙස මහන්සි වෙලා ආවත්, මේ මෙතනට ආවොත් එහෙම, මෙතනට ඇවිල්ලා ඉඳගත්තුත් එහෙම, ඔබේ කාන්සිය, ඔබේ තෙහෙට්ටුව නිවෙනවා. එනිසා ඔබේ ජීවිතයේ ඇතුළෙත් එහෙම තැන හදා ගන්න මං හැමදාකමත් ඔබට ආරාධනා කරන්නේ ඒකයි. එනිසා අපි අද ගොඩාක් දේවල් වලට වියදම් කරනවා. නමුත් අපේ ගේ ඇතුලේ, අපේ භූමිය ඇතුලේ, අපේ කාමරය ඇතුලේ මේ මොහොතේදී අපිට අවශ්‍ය කරන දේවල් අපි ලකලැස්ති කරගන්නේ නැහැ. එනිසා රත්නනම් මේ තාත්තේ පුතේ දුවේ ජීවිතය කියන දේ විඳවන්න තියෙන එකක් නෙමෙයි. ජීවිතය කියන දේ භුක්ති විඳින්න තියෙන දෙයක්. ඒ නිසා භුක්ති විඳින්න දෙවන් වහන්සේ අවස්ථාවන් උදා කරලා දෙද්දී ඒ අවස්ථාව නිකම්ම නිකම් මගහැරව ගන්න එපා. ගොඩක් අයට අවස්ථාවන් ලැබුණත් ඒක මගහැරලා දානවා. ඔපචුනිටිස් හම්බ වෙනවා, අවස්ථාවන් හම්බ වෙනවා. නමුත් ඒ අවස්ථාව හම්බුණයි කියලා දැනෙන්නේ නැතුව යනවා. එනිසා ඔබේ ජීවිතය ඇතුලේ දෙවන් වහන්සේ විවෘත කරලා දෙන අවස්ථාව කිසිම දවසක ඔබ හැල්ලුවට ලක් කරන්න එපා. සමහර වෙලාවට අපිට හිතෙන්නේ නැහැ ඒක දෙවියන් වහන්සේ දුන්න අවස්ථාවක් කියලා. ඒ නිසා අපිට හිතෙනවා මේකනම් මට සල්ලි වේදන් වෙන්න තියෙන මාවතක් කියලා. මේකනම් බොරුවට නිකන් මගේ තිබිච්ච නිවාඩුවත් නැති කරගන්න වැඩක් කියලා. මේකනම් මේ ඔක්කොම ඍණාත්මකව ගන්නට හදනවා. එපා. දෙවියන් වහන්සේ ඔබව ඍණාත්මක කෙනෙක් වශයෙන් හැදුවේ නැහැ. මොකද දෙවියන් වහන්සේ ධනාත්මකයි. ඒ නිසා ධනාත්මක දෙවියන් වහන්සේ ඔබට ආදරේ, ඔබව බලාගන්න ලකලැස්ති වෙනවා. එහෙනම් බය වෙන්න එපා. මොනතරම් ප්‍රශ්න බාධක ජීවිතේ කම්කටොළු ආවත් ඒ හැම දෙයක්ම ජයගන්න පුළුවන් දෙවියන් වහන්සේ කෙනෙක් ඔබ තුළ ඔබ සමග ජීවත් වෙනවා. එහෙනම් ඒ දුබලකමේදී ඒ දෙවියන් වහන්සේගේ ආදරය භුක්ති විඳින්න, උන්වහන්සේගේ සෙනෙහස භුක්ති විඳින්න,
ස්වාමීන් වහන්සේගේ ජීවිතයට බද්ධ වෙන්න ඔබ ගන්න උත්සාහයක් ස්වාමීන් වහන්සේ ඔබව ආශිර්වාද කරලා ශක්තිමත් කරાવી. ඒ ආශිර්වාදය ඔබේ පවුලටත් ඔබේ પરම්පරාවටත් ඔබ ඉන්න තැනටත් ඒක ජීවමාන වස්තුවක් බවට පත් වේවි. ඉතින් අම්මේ තාත්තේ පුතේ දිවේ දෑවැදි අතර තියෙන ලොකුම දෑවැද්ද තමයි ජීවිත දෑවැද්ද. ඉතින් ජීවිත දෑවැද්ද කාට හරි දෙන්න පුළුවන් නම් මේ මොහොතේදී අධ්‍යාත්මික නවෝදයක් තියෙන ජීවිත බලයක් ඉතින් ඒ තරම් වස්සුවක් ගෙදරකට දෙන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා භූමියකට දෙන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් මම ඔබට ප්‍රාර්ථනා කරනවා ඔබගෙන ඉල්ලනවා. ඒ නිසා කිසිම දවසක දුර්වල නොවි ඔබගේ ජීවිතය දෙවියන් වහන්සේ තුල ශක්තිය ලබන්න දේව ආශිර්වාදයෙන් පුරව ගන්න. ජේසුස් පිටයි.